नमस्कार वेवा बुद्धुर्वनट समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु 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 गरुत्र महासंगरत्नेन අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබට වටින්නේ මොකක්ද ධර්මයේද ක්‍රිකට්ද බොරු බොරු ආච්චිල රැවටුණා සිංහල අවුරුද්දට කැවුම් හදද්දී ආච්චිල හිතුවා කොණ්ඩි නැත්තම් ක්‍රිකට් බෝලි වගේ කියලා කැවුම එච්චරටම මිනිස්සු පිස්සු වැටුන්නේ නැද්ද ඇත්ත කියන්නේ පිස්සු වැටුණනේ බැරි වෙලාවත් දින්න නම් එහෙනම් අපේ රටේ මිනිස්සු මිගේ පිස්සුව වැඩි වෙනවද නැද්ද විසක් කිහිමම අමතක වෙනවද නැද්ද අමතක වෙනවා බැරි වෙලාවත් මිනිස්සු කිව්වනම් අපි දින්න මේ ජාතියක්ම නැගිට්ටූපු මහා බල සම්පන්නද දී මොකද්ද බෝලේ එහෙම දෙයක් උනේ නැද්ද පිස්සුවටල මේ සිංහ කොඩි අරන් පාර දිවෙන්නේ නැද්ද මිනිස්සු ඕස්ට්‍රේලියාවෙත් එහෙම දිවුවද ඒ මිනිස්සුන්ට ඒ පිස්සු හැදුන්නේ නැණි දින්නනම් කවුරු හරි කිව්වනම් මේ බෝලේ පිට්ටයි මහා බල සම්පන්න එකක් අපි මේක තැම්පත් කොල්ල චෛත්‍යයක් හදමු ක්‍රිකට් සෑය කෝටි ගාණක් මිනිස්සු සල්ලි දින්ද ලෑස්ති මේ රටට ධර්මයේ ඕනේ නැහැ අපි මේ ධර්මයේ ගැන මහන්සියෙන් කතා කරද්දී මේකට එන්නේ නැති වෙන්න විශාල පිරිසක් ඉන්නවා මිනිස්සුම නොමග යවන්න නැද්ද හිමිකන් තියනවනේ මිනිස්සු නොමග යන්නේ නැද්ද නොමග යනවා හැබැයි දෙවියෝ කෝප වුණා දුන්න වැස්ස තොරන් කඩාවට ඉතිහාසයේ තොරන් කඩාවට ඉන්න වැහලා කියලා අහලා තියෙනවද සිද්ධ වුණා මේ මිනිස්සු දන්නේ මේ රටේ ඉතිහාසය මේ රටේ තියෙන හරි ලස්සන ඉතිහාසයක් මේ රටේ හිටපු රජවරුන්ගේ සිහිනේ උනේ ක්‍රිකට් ගහILL නෙමෙයි ක්‍රිකට් බැලILLත් නෙවෙයි ගෞතම බුද්ධ ශාසනයේ බබල වීම රජවරුන්ගේ සිහිනේ උනේ අහලා නැද්ද ඔබ ඒක දැන් හාත්පසින්ම වෙනස් දුටුගැමුණු රජතුමා මේ දේශය ගෞතම බුද්ධ ශාසනයට පූජා කළේ රුවන්වැලි සෑ මළුවේදී අහලා නැහැ ඔබනේ මතකනේ රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලා නිධාන කරන්න ඕන වුණා ඒ චෛත්‍ය කර්මාන්තේට අවවාද කළේ ඉන්ද්‍රගුප්ත කියන රහතන් වහන්සේ. දුටුගැමුණු රජුරු ඇවිල්ලා රහතන් වහන්සේට කිව්ව ස්වාමීනි දැන් මේ චෛත්‍යයේ අපි දැන් තැම්පත් කරන ධාතුන් වහන්සේලා කොහෙන්ද ගේන්නේ? රජතුමනි අදිෂ්ඨානයක් තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ලක්දිව මහා ස්තූපයක් කරවනවා කියලා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා ආරක්ෂා වෙලා තියෙනවා කිව්වා.
කොහොමදී ආරක්ෂා වුණේ? බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8යි. ද්‍රෝණ කීයයිද? 8ක් ධාතුන් වහන්සේලා තිබුණා. ද්‍රෝණයක් කියන්නේ කොච්චරද කියලා මට තේරෙන්නේ නැහැ. ඒකෙන් ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා තමයි ධර්මාශෝක රජුරෝ 84000 වේර විහාරවල තැන්පත් කළේ. එක ද්‍රෝණේක ධාතුන් වහන්සේලා ගංගානම් ගංගායිනි රාම ග්‍රාම රාම කියන ගමයිනි ස්තූපයක තැන්පත් කළා. ගංගානම් ගඟ උතුරලා ගලලා මේ ස්තූපේ කැඩුනා. ධාතු කරඬුව ගඟට වැටිලා ගහගෙන ගියා. ගිහලා මුහුදට වැටුණා. මුහුදේදී මහාකාල කියන නාග රජුරෝ මේ ධාතුන් වහන්සේ අරගෙන නාගලෝකෙට ගිහින් ධාතු මන්දිරයක් හදලා තැන්පත් කරලා වඳින්න පුදන්න පටන් ගත්තා. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තමයි දැන් රුවන්වැලි මහා සෑයට වඩම්මා ගන්න කල්පනා කළේ. සෝනුත්තර කියලා රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට වයස අවුරුදු 16යි. ඉරිදි බල සම්පන්නයි. උන්වහන්සේට ඉන්දගුත්ත රහතන් වහන්සේ කිව්වා, ධාතුන් වහන්සේලා වඩම්මන් ඉන්න දැන් කාලේ හරි වඩම්මන්න කියලා. ඔබ දන්නවද මේ රුවන්වැලි මහා සෑය හදද්දී ගොඩාක් උදව් කළා දෙවිවරු. දෙවිවරු තමයි ගඩොල් ගෙනත් දුන්නේ. රන් රිදී මුතුමැණික් පොළවෙන් පහළ වුණා. රුවන්වැලි මහා සෑය ඇතුළ ආලෝකවත් කරන්න මිරිස් ගල් වගේ විශාල මාණික්ය මහ පොළවෙන් ආවා. ඉතින් බුද්ධ චරිතය සම්පූර්ණයෙන් අඹල ලස්සනට හදලා තිදා මේ සෝනුත්තර රහතන් වහන්සේ නාග ලෝකයට වැඩියා. නාග රජුරෝ කිව්වා යාගේ මල්ලිට, ආං ශ්‍රමණයන් වහන්සේ නමක් කියනවා. හුන්දෙලා ওই වඩින්නේ ඉව වැටිලා කිව්වා. මොකද ඉව? ධාතුන් වහන්සේලා අපි ළඟ තියෙනවා කියලා ඉව වැටිලා කිව්වා. හංගපන් කිව්වා ඕක. එතකොට මල්ලි මොකද කළේ? යොදුන් 300ක් දිග නාග වේශයක් මවාගෙන ගිල්ලා අර ධාතු කරඬු. ගිල්ල වගක් නැතුව බුදි. රහතන් වහන්සේ නාරජ්ජරු ළඟට ගිහින් කිව්වා, රජතුමනි, ලංකාද්වීපේ ස්වර්ණමාලී කියන මහා චෛත්‍යයක් හදලා ඒ චෛත්‍ය රාජාගේ තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා අරගෙන යන්නයි මම මේ ආවේ. නාරජ්ජරු කිව්වා, ස්වාමීනි, මෙහි ඇති ධාතු නැහැ. මෙහි නැහැ එහෙම ධාතු. ආයමත් අර ස්වාමීන් වහන්සේ බල කරන්න ගත්. එතකොට කිව්වා, ස්වාමීනි, මෙහි ධාතුන් වහන්සේලා නැහැ. තියෙනවනම් අරන් යන්න කිව්වා. මෙහි නැහැ කිව්වා. දෙවෙනිවතාවෙත් බල කරද්දි කිව්වා, ස්වාමීනි, මෙහි ධාතුන් වහන්සේලා නැහැ. තියෙනවනම් අරගෙන යන්න. තුන්වෙනිවතාවෙත් බල කරද්දි කිව්වා, මෙහි ධාතුන් වහන්සේලා නැහැ. තියෙනවනම් අරන් යන්න කියන එකට මේ ස්වාමීන් වහන්සේ සියුම් අතක් මවලා අර නිදාගෙන හිටපු නාරජ්ජරුවන්ගේ බඩෙන් අර ධාතු කරඬුව ගත්තා. අරගෙන සිවුරු පොටේ හංග ගත්තා. ඉරිදිවලෙන් මේ ඔක්කොම කරන්නේ. රජතුමනි, එහෙනම් අපි යන්නම් කියලා ගියා. නාරජ්ජරුව හිනා වෙන්න ගත්තා කක ගහලා. ශ්‍රමණයාව අපි රැවැට්ටුවා. මල්ලියේ ගෙනින් ධාතුන් වහන්සේ කිව්වා, දැන් මෙහි බඩ හිස් කරගෙන දඟලනෝ ධාතුන් වහන්සේලා නෑ. අඬන්න ගත්ත අනේ අර ශ්‍රමණයා ධාතුන් වහන්සේලා අරන් ගිහිල්ලා. ඒ ධාතුන් වහන්සේලා අරගෙන රුවන්ගලිසෑයේ පහළ වුණා මේ ස්වාමීන් වහන්සේ. හරි සතුටුයි දුටුගැමුණු රජුරවන්ට. ධාතු කරඬුව ඇරියා. ඉරිදි බලෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපස්ත්‍රිය පහළ වුණා. මේක දැක්ක සතුට ඉවසුම් නෑ. දුටුගැමුණු රජුරුවන්ගේ රුවන්වැලි සෑය ඇතුළෙදිම කිව්වා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ මේ උතුම් බුද්ධ ශාසනයට මාගේ මේ රට ලංකා ද්වීපය මේ රාජ්‍යය
පූජා කරනවා පූජා වේවා කියලා. එහෙව් රටකට ගිය කලදසාව. නේද? එහෙව් රටක් දැන් ඉතින් මොන තරම් අමුතු වෙලා ගිහින්ද? ඉස්සර නම් බෝධි පූජාවල් තිබ්බේ ලෙඩ දුක් හැදුනහම ආශිර්වාද ගන්නයි. දැන් බෝධි පූජා තියෙන මොනවටද? ක්‍රිකට් වලට. දිනවන්න. බෝධින් වහන්සේලාට අගෞරව කරන්නේ කවුද එතකොට? ආන් තේරුම් ගන්න. ඉස්සර පිරිස් සජ්ජායනාවල් කළේ මිනිස්සුන්ගේ ජීවිතවලට ආශිර්වාද ගන්නයි. 84,000 පහන් පූජා පැවැත්වුවේ ඒවට. ක්‍රිකට් වලට මේ එක්කම කළේ නැද්ද? දෙයියෝ බැලුවද? බැලුවද දෙයියෝ? දෙයියෝ අහක බලා ගත්තා. දෙයියන් රවට්ටන්න බෑ මේ විදියට. මිනිස්සුන් රවට්ටන්න පුළුවන්. දෙවියන් රවට්ටන්න බෑ. අපේ රටේ අය හිතුවා මේ දෙවියන්වත් එහෙම බෝධි පූජාවන් තියලා තමන්ගේ පැත්තට හරවගන්න පුළුවන් කියලා. කෝප වුණා දුන්නා හොඳට. වැස්ස. මේක තමයි මේ රටේ අවාසනාවන්ත තත්ත්වේ. ඒ නිසා මිනිස්සු නොමග යනවා. ඒව කතා කරන්න කවුරුත් නැහැ. ඒක තමයි අවාසනාව. ගෞතම බුද්ධ ශාසනය අපි මේ කතා කරන ටික විතරයි. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ අපි තේරුම් අරගෙන සිටින්න ඕනේ මේ විදියට. අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා හිතේ පැහැදීමක් ඇති කර නොගත්තොත් තමන්ගේ ජීවිතේට ආයි බුද්ධ ශාසනයක් කවදා හම්බ වේද කියලා කියන්න බෑ. මේ ජීවිතේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් අපි ප්‍රයෝජනේ ගන්නවා කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේව දැන හඳුනාගෙන ඒ බුදුරජාණන් වහන්සේ ගැන හොඳට සිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හිතේ සතුටක් ඇති කරගෙන ඒ මාර්ගයේ යෑමයි. ලේසිද අමාරුද? ජීසි අපේ හිතේ කෙලෙස් වලට ගැළපීලා යන්නේ ධර්මය නෙමෙයි, විනෝදේ. එහෙම එකක් නැද්ද? විනෝද වෙන දෙයක් තමයි ගැළපීලා යන්නේ කෙලෙස් වලට. ඒ බඳු විනෝදෙට හැරිච්ච ජීවිතේ ඒ පස්ස යන්න නැතුව මේ ජීවිතේ මටත් යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඕනේ. මට යම්කිසි පිළිසරණක් ලබා ගන්න ඕනේ. මට මේ ගෞතම බුද්ධ ශාසනයෙන් පිහිටක් ලබා ගන්න ඕනේ කියලා ඔබ තුල ඇති වුණා නම් යම්කිසි හැඟීමක්. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන හැඟීම් වලට වඩා විශේෂ එකක් නෙමෙයිද? විශේෂ හැඟීමක්. අන්නේ හැඟීම බලවත් කරගත්තොත් ඔබට පුළුවන් වේවි ඔබ තුලින්ම යම්කිසි රැකවරණයක් හදාගන්න. අනිත් එක මේක අමාරු ඇවිදගෙන ගිහිල්ලා ගන්න එක නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ලබා ගන්න දේවල් ගිහින් ගන්න එකක් නෙමෙයි. උපදවා ගන්න එකක්. තමන් තුල ඇති කරගන්න එකක්. අන්න ඒකයි අමාරු. මම මේ පින්වතුන්ට ඒ නිසා ඒ අමාරු දේ අපට ලේසි කරලා දීපු බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවක් කියා දෙන්නයි සූදානම් වෙන්නේ. මේ දේශනාව සංයුත්ත නිකායේ තියෙන්නේ. මේ දේශනාවේ නම සගයිහ සූත්‍රය. ගයිය කියන්නේ අල්ල ගන්නවා. හොඳින් අල්ලාගෙන. රූපාරාමා භික්කවේ දේව මනුස්සා. මහණෙනි මේ දෙවියනුත් මිනිස්සුත් රූපාරාමා. ඇහැට පේන රූප තුල ඒගොල්ලෝ ඉන්නේ. මේ දෙවි මිනිස්සු ඉන්නේ මොනවා තුලද? ඇහැට පේන රූපයට ආස කර කර ඉන්නේ. සද්දාරාමා. කනට ඇහෙන ශබ්දවලට ආස කර කර ඉන්නේ. ගන්ධාරාමා. නාසයට දැනෙන ගඳ සුවඳට ආස කර කර ඉන්නේ. රසාරාමා. දිවට දැනෙන
රසයට ආසා කර කර ඉන්නේ. පොට්ටබ්බාරාම කායට දැනෙන ස්පර්ශයට ආසා කර කර ඉන්නේ කවුද? දෙවියනුත් මිනිස්සුත්. එහෙමනම් පින්වත්නි, එතකොට මේ ආසාව දෙවිය මිනිස්සු කියන කොටස් දෙකේම තියෙනවා. ධම්මාරාම මනසට ඇති වෙන සිතිවිලි වලටත් ආසා කර කර ඉන්නේ. රූප රට ඇහැට පෙනෙන රූප වලට ඇලිලා ඉන්නේ. කනට ඇහෙන ශබ්ද වලට ඇලිලා ඉන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳට ඇලිලා ඉන්නේ. දිවට දැනෙන රසයට ඇලිලා ඉන්නේ. කයට දැනෙන ස්පර්ශයට ඇලිලා ඉන්නේ. මනසට සිතෙන අරමුණු වලට ඇලිලා ඉන්නේ. දෙවියොත් එහෙමයි ඉන්නේ, මිනිස්සුත් එහෙමයි. රූප සම්මුදිතා ඇහැට පෙනෙන රූප වලින් තමයි යා සතුටු වෙවි ඉන්නේ. කනට එන ශබ්දයෙන් තමයි දෙවි මිනිස්සු සතුටු වෙවි ඉන්නේ. නාසයෙන් දැනෙන ගඳ සුවඳට තමයි දෙවි මිනිස්සු සතුටු වෙවි ඉන්නේ. දිවට දැනෙන රසයට තමයි දෙවි මිනිස්සු සතුටු වෙවි ඉන්නේ. කයට දැනෙන ස්පර්ශයට තමයි දෙවියනුයි මිනිස්සුයි සතුටු වෙවි ඉන්නේ. සිතට සිතෙන සිතවිලි වලට තමයි දෙවිය මිනිස්සුයි සතුටු වෙවි ඉන්නේ. එතකොට එහෙම ඇහැට පේන රූප වලට සතුටු වෙවි ඉන්න ගතියක් අප තුල නැද්ද? නෑ, තියෙනවා. කනට ඇහෙන ශබ්දයට සතුටු වෙවි ඉන්න ගතියක් අප තුල නැද්ද? තියෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට සතුටු වෙවි ඉන්න ගතියක් අප තුල නැද්ද? තියෙනවා. දිවට දැනෙන රසයට සතුටු වෙවි ඉන්න ගතියක් අප තුල නැද්ද? තියෙනවා. කයට දැනෙන ස්පර්ශයට සතුටු වෙවි ඉන්න ගතියක් අප තුල නැද්ද? තියෙනවා. මනසට සිතෙන අරමුණු වලට සතුටු වෙවි ඉන්න ගතියක් අප තුල නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය ලක්ෂණي අපට තියෙනවා. නමුත් ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශය, සිතට සිතෙන අරමුණු අනිත්‍යයි. වෙනස් වෙනවා. අනිත්‍ය දේ වෙනස් වෙනකට මොකද්ද අපිට වෙන්නේ? ඒ වෙනස් වෙන දේ කෙරෙහි ඇති ආසාව නැති කරගන්න වෙනවා. ආසාව හිතේ ඒ කෙරෙහි තියෙන ආසාව නැති කරගන්න වෙනවා. ඒකට අපි කැමති නැහැ. ආන් ඒ නිසා දෙවියොයි මිනිස්සුයි දුකසේ වාසය කරනවා. බලන්න බුදුරජාන් වහන්සේගේ විස්තරය කොච්චර ලස්සනද කියලා. දෙවියොයි මිනිස්සුයි දුකසේ වාසය කරනවා. දෙවියොයි මිනිස්සුයි දුකසේ වාසය කරන්නේ මක් නිසාද? ඒ ඇහැට පෙනෙන රූප තුල තමයි එයා ජීවත් වෙන්නේ. කනට ඇහෙන ශබ්දත් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳත් එක්කයි එයා ජීවත් වෙන්නේ. දිවට දැනෙන රසයත් එක්කයි ජීවත් වෙන්නේ. කයට දැනෙන ස්පර්ශයත් එක්කයි ජීවත් වෙන්නේ. මනසට සිතෙන අරමුණුත් එක්කයි ජීවත් වෙන්නේ. එයා ඒවට ඇලිලා ඉන්නවා. එයා ඒවයින් සතුටු වෙවි ඉන්නවා. ඒවා අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යද්දි, වෙනස් වෙලා යද්දි ඒවා කෙරෙහි ඇති ආසාව එයාට අත්තරින්න වෙනවා. එයා ජීවත් වෙච්ච දේ, ආස කරපු දේ, සත්‍ය හිටපු දේ වෙනස් වෙලා යනකොට අන්න දුක ඇති වෙනවා එයාට. දුක ඇති වෙනවා. එතකොට දුක ඇති වෙන්න හේතුව මොකද්ද? එයා ඇහැට පේන රූපය තුල ජීවත් වුණා. කනට ඇහෙන ශබ්දය තුල ජීවත් වුණා. නාසයට දැනෙන ගඳ සුවඳ තුල ජීවත් වුණා. දිවට දැනෙන රසය තුල ජීවත් වුණා. කයට දැනෙන ස්පර්ශය තුල ජීවත් වුණා. සිතට සිතෙන අරමුණු තුල ජීවත් වුණා. එයා ඇහැට පේන රූපවලට ඇලී වාසය කළා. කනට ඇහෙන ශබ්දයට ඇලී වාසය කළා. නාසයට දැනෙන ගඳ සුවඳට ඇලී වාසය කළා. දිවට දැනෙන රසයට ඇලී වාසය කළා. කයට දැනෙන ස්පර්ශයට ඇලී වාසය කළා. මනසට සිතෙන අරමුණු වලට ඇලී වාසය කළා. එයා සතුට හිව්වේ
ඇහැට පේන රූපවලින් සතුට හෙව්වේ කනට ඇහෙන ශබ්දවලින් සතුට හෙව්වේ නාසයට දැනෙන ගඳ සුවඳින් සතුට හෙව්වේ දිවට දැනෙන රසයෙන් සතුට හෙව්වේ කයට දැනෙන ස්පර්ශයෙන් සතුට හෙව්වේ සිතට සිතෙන සිතුවිලිවලින් මේ මෙයා හොයන්න හදන දේ සතුට හොයමින් සිටින දේ ඇලී වාසය කරන දේ අනිත්‍යයි කියලා යාට අවබෝධයක් නැහැ ඒ නිසා ඒව අනිත්‍ය වෙද්දී මොකද වෙන්නේ එයාට ඒ කෙරෙහි ඇති ඇල්ම අත්තර ගන්න වෙනවා අත්තර ගන්න වෙනවා එතකොට මොකද වෙන්නේ දුක හට ගන්නවා දුකසී වාසය කරනවා මේක තමයි දෙවියන්ගේ මිනිස්සුන්ගේ ස්වභාවය එහෙනම් දෙවියොත් මිනිස්සුත් මේ ලෝකේ ඇත්ත විමසලා බලනවා නම් වාසය කරන්නේ දුකසී දුකසී වාසය කරන්න හේතුව මොකද්ද ඇහැට පේන රූපයට ඇලී වාසය කිරීම කනට ඇහෙන ශබ්දයට ඇලී වාසය කිරීම නාසිර දැන්න ගඳ සුවඳට ඇලී වාසය කිරීම දිවට දැන්න රසයට ඇලී වාසය කිරීම කයට දැන්න ස්පර්ශයට ඇලී වාසය කිරීම මනසට සිතෙන අරමුණු වලට එය ඇලී වාසය කරමින් සිටිනදී අනිත්‍ය වෙනවා ඒ අනිත්‍ය වීම නිසා එයාට ඇල්ම නැති කර ගන්න වෙනවා ඒ නිසා දුක හට ගන්නවා කියලා එයාට අවබෝධයක් නැහැ එයාට අවබෝධයක් නැහැ ඒ නිසා මොකද වෙන්නේ එයා කොච්චර පැතුවත් දුක් නැති ජීවිතයක් එයාට ලැබෙන්නේ නැහැ එයාට ලැබෙන්නේ දුක් සහිත ජීවිතයක්මයි දුක් නැති ජීවිතයක් ලබන්න නම් කවදා හරි අපි මේ අසකන නාසී දුවකය මන කියන මේ හයින් නිදහස් වෙන්න ඕනේ ඔබට ඉතින් අපිට මේ හයින් ලේසිය නිදහස් වෙන්න පුළුවන්ද බෑ පුළුවන් කොහොමද මේ හයින් නිදහස් වෙන්න දෙන්නේ නැහැ පුළුවන් නෙමෙයි නිදහස් වෙන්න දෙන්නේ නැහැ දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි මේ ඇහැ අනිත්‍යයි ඇහැට පේන රූප අනිත්‍යයි මහණෙනි මේ කනත් අනිත්‍යයි කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි මහණෙනි මේ නාසයත් අනිත්‍යයි නාසිර දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි මහණෙනි මේ දිවත් අනිත්‍යයි දිවට දැනෙන රසත් අනිත්‍යයි මහණෙනි මේ ශරීරයත් අනිත්‍යයි ශරීරයට දැනෙන ස්පර්ශයත් අනිත්‍යයි මහණෙනි මේ සිතත් අනිත්‍යයි සිතට දැනෙන අරමුණුත් අනිත්‍යයි මහණෙනි මේ අනිත්‍යදී තුලින් වින්දනේ ලබලව ඉන්න පුරුදු වෙන්න එපා මේක අවබෝධ කරන්න මේවා අනිත්‍යයි කියලා අවබෝධ කළා මේවා මේවට නොඇලී ඉන්න පුරුදු වෙන්න කියන එකට මෙන්න ගොවියෙක් කඩාගෙන වටන මැද්දට ගොවියෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මගේ හරක් ටික මේ පැත්තෙන් ගියාද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ දැක්ක කවුද මේ කියලා මාරය නුඹේ හරක් නුඹ සොයා ගනින් අර ගොවියා කියනවා එතකොට ස්වාමීනි ඔය ඇස මගේ මාරය ඒක ඇත්ත මේ ඇස නුඹේ ඇහැට පේන රූපත් මගේ ඔව් මේ රූපත් නුඹේ ඔය කනත් මගේ ඔව් මාරේ මේ කනත් නුඹේ කනට එන ශබ්දත් මගේ ඔව් මාරේ මේ ශබ්දත් නුඹේ තමයි ශ්‍රමණය ඔය නාසිත් මගේ ඔව් මාරේ මේ නාසිත් නුඹේ නාසිර දෙනන ගඳ සුවඳත් මගේ ඔව් ගඳ සුවඳත් නුඹේ ශ්‍රමණියෝ දිවත් මගේ ඔව් මාරේ දිවත් නුඹේ දිවට දෙනන රසිත් මගේ මාරේ ඒක ඇත්ත රසියත් නුඹේ ශ්‍රමණේ ඔය ශරීරයත් මගේ ඔව් මාරේ මේ කය නුඹේ කයට දෙනන ස්පර්ශයත් මගේ ඔව් මාරේ ස්පර්ශයත් නුඹේ ශ්‍රමණේ ඔය සිතත් මගේ ඔව් මාරේ මේ සිතත් නුඹේ සිතට සිතෙන අරමුණුත් මගේ ඔව් මාරේ අරමුණුත් නුඹේ
ශ්‍රමණේ යම් කිසි කෙනෙක් ඔය හය ඇස කන නාසය දිවකය මම කියලා හිතාගෙන ඉන්නවද මගේ කියලා හිතාගෙන ඉන්නද ඒ සියල්ලුමත් මගේ ඕමාර ඒ සියල්ලම නුඹේ තමයි එහෙනම් අපි කාගේද අපි අපේ කියලා හිතන් හිටියට බුදුරජාණන් වහන්සේ වදාළ යමෙක් ඇහැට පේන රූපයට ඇලී වාසය කරයිද කනට ඇහෙන ශබ්දයට ඇලී වාසය කරයිද නාසයට දැනෙන ගඳ සුවඳට ඇලී වාසය කරයිද දිවට දැනෙන රසයට ඇලී වාසය කරයිද කයට දැනෙන ස්පර්ශයට ඇලී වාසය කරයිද සීතර දැනෙන අරමුණ වලට ඇලී වාසය කරයිද ඔහු මාර්යා වසඟයට ගියේය ඔහු මාර්යාට හසු වූයේය මාරු තොණ්ඩුවේ සිර වුණේය මාර්යාට කැමති දෙයක් කළ හැක්කේය එහෙමනම් අපි මේ මිනිස් ලෝකේ උපදිනකොටම දෙවියන් අතර වේවා මිනිසුන් අතර වේවා යම් තැනක උපදිද්දී අපිට ඇහැක් ලැබෙනවා නම් ඒ ඇහැට විනත් අයිතිකාරයෙක් ඉන්නවා කනටත් අයිතිකාරයෙක් ඉන්නවා නාසයටත් ඉන්නවා දිවටත් ඉන්නවා කයටත් ඉන්නවා මනසටත් ඉන්නවා අපි යටත් වෙසියෝ කාගේ යටත් වෙසියෝද මාර්යාගේ යටත් වෙසියු මේ ලෝක සත්වයා මේ සමස්ත ලෝක සත්වයා ඒක ලෝක ධර්මයක් ඒක මොකද්ද ලෝක ස්වභාවයයි යසකන නාසි දිවකය මනස පාවිච්චි කරන කෙනා මාර්යාගෙන් නිදහස් වෙලා නැහැ ඒක ලෝක ස්වභාවය කලාතුරකින් මිනිස්සෙක් පින්දහම් කරලා 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 කල්ප ගානක් එකම ඉලක්කයකට කටයුතු කරලා තමන් තුළ උපදව ගන්නවා අසීමිත බලයක් උපදවගෙන අර ඇසකන නාසයේ දිවකය මනසට අධිග්‍රහිත පුද්ගලයාව තමන්ගේ පින් බලයෙන් පරද්දවනවා ආංගික බෝධි මූලයේදී කළේ බුදුරජාණන් වහන්සේගේ පින් බලෙන් පාරමී බලෙන් අරයාව පෙරදුවා. යා සේනා 10කින් පහර දෙනවා. මිනිස්යාට පහර දෙනවා කියලා කියන්නේ විමුක්තිය කර යන්න දෙන්නේ නැහැ. මේකෙන් ඈතර වෙන්න දෙන්නේ නැහැ. එයාගේ වැඩේ තමයි මේකේ පවත්වන එක. මිනිස්සු නැද්ද මේකෙන් ඈතර වෙනවට අකමැති. Taman ඈතර වෙන්නෙත් නැහැ. වෙන කෙනෙක් ඈතර වෙනවට කැමතිත් නැහැ. අන්න ඒකයි. එතකොට ඒක ලෝකයේ තියෙන ස්වභාවයක්. ආංගේ ස්වභාවය පරද්දවන්න කෙනෙකුට පුළුවන් වුණා කියන්නේ මුන්නතරම් බල සම්පන්න කෙනෙක් වෙන්න ඕනද? ඊට පස්සේ උන්වහන්සේ පරද්දවල මොකද යා පහර දෙනවනේ කාමාතේ පටමාසීනා පළවෙනි සීනා මොකද්ද? කාමයේ. කාමෙන් පහර දෙනවා. කාමෙන් පහර දෙනවා කියන්නේ මොකද්ද? ලස්සන රූප පේන්න සලස්සන ඇහැට ඕන් ඒකට යාහු වෙනවා මිහිරි ශබ්ද වලට අහන්න සලස්සන සුපර් ස්ටාර්ස් ඕන් අහු වෙනවා අහු වෙන්නේ නැද්ද අහු වෙනවන සුවඳ සලස්සන අහු වෙනවා රස රසයට අහු වෙනවා ස්පර්ශ අහු වෙනවා සිටිවිලි සලස්සන ඒවට අහුවෙලා නැද්ද ලෝක සත්‍යය? ඒ තුල තමයි ඉන්නේ. ඒ තුල ඉන්නේ. ඒ තමයි පළවෙනි සීනාව. දැන් හිතන්න එහෙනම් මේ ලෝකෙ තියෙන්නේ ඒ පළවෙනි සීනාව නෙමෙයිද මේ ලෝකෙ තියෙන්නේ? ඒ සමස්ත ලෝකෙම මාර්යාගේ ග්‍රහණයේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියද්දි මං ගොඩක් හිතන්නේ ඒක මෙච්චර අඩුගණනේ කෙනෙක් මෙවැනි ධර්මයක් බුදු කෙනෙක් කැවිදිල්ල පහළ වෙලා දේශනා කළා නේද කියලා හිත පහදවා ගත්තත් එයාගේ ජීවිතයට ඒක යහපතක් හිත පහදවා ගත්තත් යහපතක් මොකද ලෝකයේ තුල සම්පූර්ණයෙන්ම තියෙන කාමේ මිනිසුන්ගේ මේ කාමේ කොයිතරම් දරුණුද කියන්නේ මිනිසුන්ට කාමයට යන්න මේ පොඩි හෑන්ඩ් ෆෝන් එක ඇති හෑන්ඩ් ෆෝන් එක ඔක්කොම ජරාව තියෙනවනේ දැන් නැද්ද තියෙනවනේ මේ 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 මේ
පොඩි රූපහිනි පෙට්ටි ඔක්කොම ජරාව ටික නැද්ද? තියෙනවනේ. දැන් ඔක්කොම මේ හවසට ඔක්කොම වටවෙලා බලන්නේ ඇස් ටික ඔක්කොම එකට දාගෙන බලන් ඉන්නේ. එහෙම වෙන්නේ නැද්ද? සම්පූර්ණ මිනිස්යාගේ ඇහැ රූපේ විසින් අල්ලගෙන නැද්ද? මිනිස්යාගේ කන ශබ්දේ විසින් දැහැගෙන නැද්ද? මිනිස්යාගේ නාසය ගඳ සුවඳ විසින් අල්ලගෙන නැද්ද? මිනිස්යාගේ දිව මේ රසය විසින් අල්ලගෙන නැද්ද? මිනිස්යාගේ ශරීරයේ ස්පර්ශය විසින් අල්ලගෙන නැද්ද? මේකෙන් ඈතර වෙන්න දෙන්නේ නැහැ. ඈතර වෙන්නත් බෑ. එන්නේ එන්නේ වැඩි අමාරුයි. පුළුවන් කාලේ ඉවරයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බබලුපු කාලේ ඉවරයි. මේක මේ අහම්බෙන් අපි කතා කරන එකක්. අපේ අතේ තමයි තියෙන්නේ මේක ඉස්සරහට යනවාද නැද්ද කියන එක. ආයේ ඊළඟ පරම්පරාව කිව්වොත් ගෞතම බුද්ධ ශාසනය අතෑරපන්. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ බලන් ලෑස්තියන් කියලා අද්දෝත් මුදුන් කියලා සාදු සාදු එහෙනම් අපි යන් ලෑස්ති වෙනවා මිනිස්සු ටික. එහෙම නැද්ද? තියෙනවා. දැන් ඒක ඇත්තනම් මැරෙන මැරෙන්නේ දැන් කොහෙද ඉන්න ඕනේ? විසාකා වෙලා, සුජාතා වෙලා, සුමනා වෙලා. ඒ වගේ වෙලා ඉන්න ඕනේ නේද මැරෙන මැරෙන්නේ? මන්නම් දැන් හැටි මැරෙන මැරෙන්නේ පිරීති වෙනවා. කියන හැටියට නම් එන හම්බෙන්න ඕනේ ඒකනේ. විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකාදී දේවීවරුන්ට සෙයින් හම්බ වෙලා ආන් අසවල අපි ආච්චි මල ආන් විසාකා වගේ ඉපදිලා ආන් අසවල යන අර ගෙදර ඉන්නවා. ආන් අපි දූ මල ආන් අසවල තැන ඉපදිලා බන්දුල මල්ලිකා වගේ. ඇයි දැන් පතපියක හරියන්නේ පැහැ නං? ආන් අපේ තාත්තා මැරුණු අන්න අනාථ පින්ඩික සිටුවිලා වගේ අන්න ඉපදිලා අර අසවල තැන. එහෙමද තියෙන්නේ? නැත්තම් හත් දවසේ පෙරේත ගොට්ටට දේගුල්ලන් අපි ඉලක්ක කරලා තියෙන්නේ පෙරේත ගොට්ටටනේ. එතකොට ඔන්න ඔය මේ මේකේ ඇත්ත ස්වභාවය අපිට වැහින්නේ අර මාර බලවේග වලින්. මාර බලවේගින් වැහිලා අපිට අපිට පෙන්වා දෙනවා ලෝකයක් උඹ භවෙන්න එපා, සන්තෝෂෙන් හිටපන්. උඹ කාලවිල උඹ විනෝදෙන් හිටපන්. උඹට ඊළඟ ජීවිතෙත් ආයෙත් මනුස්ස ලෝකයක් ලැබෙනවා. ආය අපිට එක ගොඩේ මේ ආයින්ද ලැබෙනවා. කලබල වෙන්න එපා, සතුටින් හිටපන්. ඕක නෙමෙයිද අපිට හැමදෙස්සෙම අහන්න ලැබෙන්නේ? අන්න කාමාති පටමාසේනා පළවෙනි කාමසේනාවට සමස්ත ලෝකෙම අහුවෙලා. ဒုတိය අරති. දෙවෙනි සේනාව මොකද්ද? අරතිය කියන්නේ කෙනෙක් ඉන්නවා කාමී අතාරිනවා. එපා. අතෑරලා එක්ක සිල් රකින්න පටන් ගන්නවා. පැවිදි වෙන්න එක්ක කල්පනා කරනවා. මේ කරගන්න බෑ. ටික දවසක් කාගෙන යනවා ඊට එපා වෙනවා. භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ධර්ම ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. හිත විසිරෙනවා. එම වෙන්නේ නැද්ද? එතකොට මේ කාම සීනාවට අහු නොවේ ඉන්න නම් කාමයේ ආදීනව දැනගන්න ඕනේ. අරදීට අහු නොවේ ඉන්න නම් වීරිය තියෙන්න ඕනේ. මේ වගේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා සීනා 10ක් ඉන්නවනේ නේ. දසමාර සේනාවෙම පුද්ගලයාට ගහනව ඇදගෙන වැටෙන්නේ. මේකෙන් ඉතර වෙන්න අඩු ගණනේ ඉතර වෙන්න ධර්මයක් දේශනා කරලා තියෙනවා කියලාත් අපි හිත පහදවා ගන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු දන්නේ නැහැ මේ මැරෙන මැරෙන්නේ කියලා උපදින්නේ කොහේද? දුගතිය උපදින්නේ. සුගතිය යන්නේත් නැහැ. ඇයි සුගතිය යන්නේ නැත්තේ? දෙවියන් අතරට යන්නවත් ඒගොල්ලන්ගේ අදහසක් නැහැ. මේ නිසා මේකට හේතුව තමයි අවබෝධයක් නැතිකම. දැන් මොන්න මනුස්ස ලෝකෙට අපි ආවා. මනුස්ස ලෝකෙට අපි ආවේ නැත්නම් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කළා තියෙනවා කියලාවත් අහන්නවත් ලැබෙනවද? නැහැනේ. මනුස්ස ලෝකෙත් හැමෝටම අහන්න ලැබෙනවද? හැමෝටම අහන්න ලැබෙන්නේ නැහැ. හැමෝටම අහන්න ලැබෙන්නේ මොකද්ද? විනෝද වියන්. සතුටින් හිටපන්. විනෝද වියන්, සතුට වියන්. මේකනේ අහන්න ලැබෙන්නේ. ධර්මය අවබෝධ කරපන් මේව අනිත්‍යයි කියලා අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි දිව්‍ය ලෝකෙ මීට වඩා අහන්න ලැබෙනවා. දිව්‍ය ලෝකෙ දෙවියන් අතර ධර්මයේ හරියට කතා බස් කරනවා. ඉස්සර මං ආච්චිලාගෙන් අහනවා කැමතිද කියලා. ඊයා කියනවා හිරිකිතයි. ඇයි මං අහන්නේ ඇයි හිරිකිත? දිව්‍ය ලෝකෙ ගැන පින් කරන්න බෑනේ. බලන්න මේ අධර්මය අහලා තියෙන හැටිනේ. ඒතර දෙවිවරු කියන්නේ කවුද?
පින්කරන්න බැරි ඇවිදින්න බැරි අබ්බගතේ කොටස දෙවියන් අතර හරීර ධර්ම සාකච්ඡා තියෙනවා ධර්මයේ කතා කරනවා දිව්‍ය ලෝක වලින් පහළ දිව්‍ය ලෝකට ඇවිල්ලා ධර්මයේ කියා දෙනවා සම්බත් විදර්ශනා භාවනා වඩන දෙවිවරු හරියට ඉන්නවා ඉතින් මිනිස්සු දන්නේ නැති නිසා අනේ දිව්‍ය ලෝක යන්නත් අවස්ථාව නැහැ ඒ පිහිට පිහිටවාගෙන නැහෙනේ ගරහනෝනේ ඊයා කියලා හිරිකිතයි ඒ නිසා මනුස්ස ලෝකේ ලොකු දියුණුවක් ලබාගෙන නැහැ ඉතින් මොන කරන්නේ අපා යනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුකසේ වාසය කරනවා අපි මේ සගය සූත්‍රය උන්වහන්සේ දේශනා කළා මේ ඇහැට දැකෙන රූපේ අනිත්‍ය වීම නිසා කනට ඇහෙන ශබ්දය අනිත්‍ය වීම නිසා නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍ය වීම නිසා දිවට දැනෙන රසය අනිත්‍ය වීම නිසා කයට දැනෙන ස්පර්ශය අනිත්‍ය වීම නිසා මනසට සිතෙන අරමුණු අනිත්‍ය වීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නමුත් මහණෙනි තථාගතෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධ මහණෙනි තථාගත අරහං සම්බුදුරජාණන් වහන්සේ ඇහැට පේන රූපේ කනට ඇසෙන ශබ්දේ නාසයට දැනෙන ගඳ සුවඳවල දිවට දැනෙන රසේ කයට දැනෙන ස්පර්ශේ මනසට සිතෙන අරමුණු වල ස්වභාවේ හොයනෝ හොයල අවබෝධ කරගත්ත මේව හටගන්නේ මෙහෙමයි ඇහැට පේන රූපයන්ගේ හට ගැනීම අවබෝධ කළා මොකක්ද හට ගැනීම ඇහැට පේන රූප මේ සතර මා ධාතුන්ගෙන් හටගත් රූප නෙමෙයිද ඇහැට පේන්නේ සතර මා ධාතුන් හටගත් රූප තමයි ඇහැට පේන්නේ ඒ සතර මා ධාතුන් නැතිවීමෙන් ඒ රූපේ නැති වෙලා නැද්ද සතර මා ධාතුන්ගෙන් හටගත් ශබ්ද නෙමෙයිද අපේ කන් වලට ඇහෙන්නේ සතර මා ධාතුන්ගෙන් හටගත් ශබ්ද සතර මා ධාතුන්ගෙන් හටගත් ගඳ සුවඳ නෙමෙයිද නාසයට දැනෙන්නේ සතර මා ධාතුන්ගෙන් හටගත් ගඳ සුවඳ සතර මා ධාතුන්ගෙන් හටගත් රසේ නෙමෙයිද දිවට දැනෙන්නේ සතර මා ධාතුන්ගෙන් හටගත් රසේ සතර මා ධාතුන්ගෙන් හටගත් ස්පර්ශයන් නෙමෙයිද කායට දැනෙන්නේ සතර මා ධාතුන්ගෙන් හටගත් ස්පර්ශය නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් අරමුණු නිමෙදි හිතට දැනෙන්නේ ඈ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් අරමුණු හිතර හිතෙන්නේ මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හට ගන්න ආකාරයේ දැක්කානම් ඒ වගේම ඒක නැති වී යන ආකාරයත් දකිනවා හට ගැනීම රූපයේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ අරමුණේ හට ගැනීම අවබෝධ කළා බුදුරජාණන් වහන්සේ ඒක නැතිවීම අවබෝධ කළා ඒකේ ආස්වාදය මේ ඇහැට පෙනෙන රූපේ මොකද තියෙන්නේ ආස්වාදයක් තියෙනවා කනට ඇහෙන ශබ්දේ ආස්වාදයක් තියෙනවා නාසයට දැනෙන ගඳ සුවඳේ ආස්වාදයක් තියෙනවා දිවට දැනෙන රසේ ආස්වාදයක් තියෙනවා ශරීරයට දැනෙන ස්පර්ශේ ආස්වාදයක් තියෙනවා මනසට සිදෙන අරමුණු වල ආස්වාදයක් තියෙන මේ ආස්වාදයේ නිසා මොකද වෙන්නේ? ඒ ආස්වාදයේ ගැන අවබෝධයක් නැති එක්කිනා ඒකට බැඳෙනවා. ඒකට බැඳෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ආස්වාදයට බැඳෙන පුද්ගලයා කල්පනා කරන්නේ මේ අරමුණු ගත්තා මොකද වෙන්නේ කියලා. උන්වහන්සේ දේශනා කළා බිලාල සූත්‍රය කියලා එකක්. කියනවා මහණෙනි බලල් තඩිය හිටියා. මේ බලලා කල්පනා කළා ලපටි මීය කන්න ඕනි. කල්පනා කරලා මීගුලක් ළඟ හිටියා මුර කරගෙන කවුද හිටියේ බලලා ඔන්න මීයෝ මීගුලෙන් එළියට එනකොටම මොකද කළේ බලලා මීයා කටින් අල්ලගෙන හපන් නැතුව ගිල්ලා මොකද වුනේ ගිලව ගමන් මීයන්ට ගන් සී විකල්ලෙන් වගේ අර බඩවැල් හපාගෙන ගියා මේ ඇතුලේ ඒකෙන් මේ බලලා අමාරුවට වැටුණා මහණෙනි මිනිස්සු ඇහෙන් රූපි බලන්නේ අර බලලා හපන්නේතු ගිලිනා වගේ කියනවා බලන කොයිතරම් අවබෝධයක්ද කියලා බුදුරජාන් වහන්සේට ඊර්වසී බැලපු රූපේ කියනවා තමන්ට වද දෙන්නේ තමන්ගේ හිතේ නූපං කෙලෙස් උපද්දවනවා කියනවා අර බලලා හපන්නේතු මීය ගිල්ල වගේ කියනවා මහණෙනි මේ මිනිස්සු ශබ්දය අහනවා
ඒ ආපු සබ්දේ ඊට පස්සේ තමන් වේදනාව විඳවනවා ඒක අහලා හිට බලලා මීය ගිල්ල වගේ කියනවා හපන්න නැතුව ගිල්ල වගේ කියනවා මේ අරමුණු වරන් දුක් විඳින්නේ ආන් ඒ විදියට කියනවා සත්‍යය ඒ මොකද හේතුව අර ආස්වාදයට මුලා වීම බුදුරජාන් වහන්සේ මේකට තමයි අපිට පෙන්වලා දීලා තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා එකක් උන්වහන්සේ පෙන්වා දුන්න දවසක් මහණෙනි ඔන්න ගංගාවක් තිබ්බා ගංගාවක් අයිනේ හිටියා ඉබ්බෙක් මේ ඉබ්බා ගොදුරු හොයන්න ආවා ඇවිල්ලා දැන් ගංගාව අයිනේ ඉවුර දිගේ යනවා යනකොට පේනවා ඔන්න එනවා නරියෙක් ඉවිමස් කන්නම් කියලා හිතාගෙන නරියෙක් එනවා දැන් නරියා එනකොට මේ ඉබ්බා නරියව ඈතදීම දැක්කා දැකලා ඉබ්බා මොකද කළේ ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි කටුව ඇතුළට ගත්තා නරිය ළඟට ඇවිල්ලා ඉබ්බ ළඟින්ම හිටගත්තා දාපු දින්කෝ අණ්ඩක් එළියට ඔළුවේ ඊට දැම්මොත් ඔළුව කනවා කකුලක් එළියට දැම්මොත් කකුල තනවා මහණෙනි නුඹලා සසර දුකින් මිදෙනවා කියලා මේ මේ මාර්ගයට බැහැපු ගමන් මාර්යා ළඟට එනවා මාර්යා ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා එහින් බලාපංකෝ අරමුණක් මං උපද්දවනම් රාගේ මං උපද්දවනම් දේශේ උඹට මං උපද්දවනම් උඹට මෝහේ මහණෙනි ඇහැ සංවර කරගන්න ඕනේ නැත්තම් මෙයා අල්ලනවා අහපංකෝ ශබ්දයක් උඹ ඊතරෙන්ඩනේ හදන්නේ අහපංකෝ ශබ්දයක් අනින් මම ළඟ ඉන්නේ මං උපද්දවනම් රාගේ මං උපද්දවනම් දේශේ මං උපද්දවනම් මෝහේ කියලා මහණෙනි නුඹලා ළඟින්මයි කියනවා මෙයා ඉන්නේ. දැන් මිනිස්සු දන්නවද මේක? මිනිස්සු මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මිනිස්සු දන්නේ හිස් කතා. මොකද හිස් කතා? ඉන්නවද එහෙම කෙනෙක්? එහෙම කෙනෙක් ඉන්නවද? මිනිස්සු හිතන්නේ මේ කතා කරන සෑම දෙයක් මේ මනුස්සගේ ඇස් දෙකටම පේන්න ඕනේ කියලා. හැට පේන්නේ 1%යි. අඩු ගන්න ඕන අපි කියනවා නිමිති වල යකඩ තියෙනවා කියලා. කවුද නිමිති වල යකඩ දැක්කේ? යකඩ දැක්කද නිමිති වල? පරිපූර්ණ ප්‍රෝටීන් තියෙනවලු කවුද දැක්කේ ප්‍රෝටීන් පරිපූර්ණ මේ කියෝන එක දැකලත් නැහැ ආයේ මොකද තවත් ඒව හැබැයි මිනිස්සු අන්ධය වගේ විශ්වාස කරන්නේ නැද්ද අන්ධය වගේ විශ්වාස කරනවනේ ආන්න ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනාවේ ළඟමයි ඉන්නේ කියනවා මෙයා අහු කරගන්න විදිහ එක සිටිවිල්ලකින් ඔක්කොම කරකෝල ගන්නවා කියනවා එයා ළඟට එතකොට එයා ළඟට ගන්න යා පාවිච්චි කරන්නේ මොකද්ද රූපී ආස්වාදයක් තියෙනවා ශබ්දේ ආස්වාදයක් තියෙනවා නාසයට දැනෙන ගඳ සුවඳේ ආස්වාදයක් තියෙනවා දිවට දැනෙන රසයේ ආස්වාදයක් තියෙනවා කයට දැනෙන ස්පර්ශයේ ආස්වාදයක් තියෙනවා මනසට සිතෙන අරමුණු වල ආස්වාදයක් තියෙනවා අන්න බුදුරජාණන් වහන්සේ ආස්වාදේ ආස්වාදයේ හැටියටම අවබෝධ කළා. මොකද ආස්වාදේ සතුටක් උපද්දවලා දෙනවා. සන්තෝෂයක් ඇති කරලා දෙනවා. පිනවීමක් හදලා දෙනවා. එහෙන් රූපේ දැක්කම සතුටක් ඇති කරලා දෙනවා. ඒක තමයි ආස්වාදේ. කනින් ශබ්දයක් ඇහුවම සතුටක් ඇති කරලා දෙනවා. ඒක තමයි කනේ ආස්වාදේ. නාසයෙන් ගඳ සූදාග්‍රහණය කරාම සතුටක් ඇති කරලා දෙනවා. ඒක තමයි ගඳ සුවඳේ ආස්වාදේ දිවෙන් රස විඳහම සතුටක් ඇති කරලා දෙනවා ඒක තමයි රසේ ආස්වාදේ ශරීරයට ස්පර්ශය දෙනාම සතුටක් ඇති කරලා දෙනවා ඒක තමයි ශරීරයේ ස්පර්ශය ආස්වාදේ හිතට අරමුණු ආවම සතුටක් ඇති කරලා දෙනවා ඒක තමයි අරමුණු වල ආස්වාදේ මිනිස්සු දන්නේ ඒක එහෙම එකක් මේකේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කාවබෝධ කරලා දුන්නා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒක ඊ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඒ වගේම මේකේ තියෙනවා ආදීනවයක්. මොකද ආදීනවය අනිත්‍යයි. ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. දිවට දැනෙන රස අනිත්‍යයි. ශරීරයට දැනෙන ස්පර්ශ අනිත්‍යයි මනසට සිතෙන අරමුණු අනිත්‍යයි ඒක තමයි ආදීනවය ඇහැට පේන රූපේ ඒ අනිත්‍ය
බව විනාශ වෙන බව නැද්ද තියෙනවා කාටද එහෙන શબ્දයේ ඒ අනිත්‍ය බව නැද්ද තියෙනවා නාසයෙන් දැනෙන ගඳ සුවඳේ ඒ අනිත්‍ය බව නැද්ද තියෙනවා දිවර දැනෙන රසයේ ඒ අනිත්‍ය බව නැද්ද තියෙනවා ශරීරයට දැනෙන ස්පර්ශයේ ඒ අනිත්‍ය බව නැද්ද තියෙනවා මනසට සිටින අරමුණු වල ඒ අනිත්‍ය බව නැද්ද අනිත්‍යයි මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අවබෝධ කරපන් අවබෝධ කරගනින් මොකක්ද අවබෝධ කරගනින් කිව්වේ මේ අනිත්‍ය ස්වභාවය එදාට ඒ ආස්වාදයට ඇලෙන එක්කෙනා අනිත්‍ය දැක්කලා ආස්වාදයට නොඇලී අනිත්‍ය අවබෝධ කරලා ඒ ඇලෙන එක අත්හරිනවා මොකක්ද ඒකට කියන්නේ නිස්සරණ ඇහැට පේන රූප වලට ඇලෙන එක අතාරිනවා යා කනට ඇහෙන ශබ්ද වලට ඇලෙන එක අතාරිනවා නාසයෙන් දැනෙන ගඳ සුවඳට හිත ඇලෙන එක අතාරිනවා දිවට දැනෙන රසයට හිත ඇලෙන එක අතාරිනවා කයට දැනෙන ස්පර්ශයට හිත ඇලෙන එක අතාරිනවා මනසට සිටින අරමුණු වලට හිත ඇලෙන එක අතාරිනවා එතකොට මොකද වෙන්නේ යා නිදහස් ආගේ නිදහසට යන්න දෙන්නේ ඒ නිදහසට යන්න දෙන්නේ ආය බලන්නේ හරෝල කරකෝල මොකද්ද ගණ්ඩමයි හිර කරනවා පුද්ගලයාව ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල ශරීරය තුල මනස තුල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු තුල පුද්ගලයාව හිර කරනවා නිදහස් කරවන්නේ ඒ නිසා පුද්ගලයා දුක් විඳිනවා සත්වයා ඇයි එහෙමදල කර්ම රැස් කරනනේ කර්ම රැස් කරනවා කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ කාලේ දුසී කියලා මාරේ හිටියා. භික්ෂුන් වහන්සේලා ධර්මයේ හැසිරෙනකොට නුයි කයි කතන්දර හදලා නිিন্দা අපහාස කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා කිව්වා මහණෙනි මේ මාරාවේශයක් වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට නුයි හිටවලට ඇවිල්ලා තියෙන වැරදි අදහස් ඒ වැරදි අදහස් වලින් ඉඳලා නිিন্দা අපහාස කරන්න පටන් ගන්න තියෙනවා අහුවෙන්න එපා මෛත්‍රියම වඩන්න කියවා ලඟමන මෛත්‍රියම වඩාගෙන යනකොට අර බයිනියවක් හිමීටිමීට නැති වෙලා ගියා ඊට පස්සේ මොකද වුනේ මෙන්න ලාභ සත්කාර කීර්ති එනවා ගඟ ගලන්නේ නැහි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කිව්වා මහණෙනි මහයිකේනා බැලුවා අතනින් ගහන්න බැරුව ගියා දැන් මහයිකේනා බලනවා ලාභ කීර්ති ප්‍රශංසා වලින් පහර දෙන්න හොඳට අනිත්‍ය වඩපන්න කියලා කිව්වා අනිත්‍ය වැඩුවා ඒතර ඒ පැත්තෙන් අල්ලන්නත් බැරුව ගියා ඊට පස්සේ මොකද වුනේ විදුර කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නම පිඬුසිගා වඩිද්දි කොළු ගැටේකට ආවේශ වෙලා ගලකින් ගැහුව ඔළුව පෙලෙම් කකුසන්ද බුදුරජාණන් වහන්සේ හැරිලා බැලුවා දුසී මාරයා දියා බලලා කිව්වා මාරය නුඹ ප්‍රමාණී ඉක්මවා ගියා නේද කියලා අහනකට මේ මාරාත්මින් චුත වෙලා නිරේ ගියා ඒ කවුද පස්සේ එකෙන් ආත්මි දිලා මනුස්ස ලෝකෙට ආවා කවුද මුගලන් මහරහතන් වහන්සේ බලන්න මේ සංසාරේ හැටි ඉතින් මේ නිසා අපි මේක අපි අවබෝධ කරගන්න මහන්සි ගත්තු බලන්න බුදුරජාණන් වහන්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ හයයි ওই කරුණු පහ අවබෝධ කරලා නිදහස් වුණා කොහොමද අවබෝධ කළේ සමුදය හට ගැනීම නැසියාම ආස්වාදේ ආදීනමේ නිස්සරණේ කියන පහ අවබෝධ කළා ඒකේ නිදහස් වෙලා කියන මහණෙනි ඊට පස්සේ තථාගතයන් වහන්සේ රූපේ තුල ජීවත් වෙන්නේ නැහැ හැටපෙන් රූපවල ජීවත් වෙන්නේ නැහැ කනට ඇහෙන ශබ්දේ තුල ජීවත් වෙන්නේ නැහැ නාසයට දැනෙන ගඳ සුවඳ තුල ජීවත් වෙන්නේ නැහැ දිවට දැනෙන රසේ ජීවත් වෙන්නේ නැහැ කයට දැනෙන ස්පර්ශේ ජීවත් වෙන්නේ නැහැ මනසට සිටින අරමුණු වල ජීවත් වෙන්නේ නැහැ ඒවට ඇලෙන්නේ නැහැ කියනවා ඒවෙන් සතුටු වෙන්නේ නැහැ කියනවා
එවන් සතුටු වෙන්නේ නිලුම් කොළයක තියෙන වතුර බින්දුවක් වගේ. ඒ කොළිට ඇල්ල නැහෙනේ ඒ වගේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවල. මහණෙනි මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ඉට්ඨා කන්තා මනාපා මේව ලස්සන මිහිරි දේවල් සදේවකස්ස ලෝකස්ස දෙවියන් සහිත ලෝකයේ මේ සියල්ලම සම්මතයි සැප කියලා. ඇහැට පේන ලස්සන රූප, කනට ඇහෙන මිහිරි ශබ්ද, නාසයට දැනෙන මිහිරි සුවඳ, දිවට දැනෙන මිහිරි රස, ශරීරයට දැනෙන මිහිරි ස්පර්ශ, සිතට දැනෙන සුන්දර අරමුණු. මේ ලෝකේ මොකද්ද සම්මත? සැපයි සැපයි කියලා. මේවා නැති වෙලා යනවාද? ලෝකේ සම්මතයි දුකයි දුකයි කියලා. ඇහැට පේන ලස්සන රූපයක් අපිට නොලැබී ගියොත් ඔන්න අඬනවා. ඊට පස්සේ අපි කිමු දරුවෙක් ඉන්නවා අම්මා තාත්තා ඉන්නට. දරුවගේ රූපයට ලස්සන නැද්ද? දෙමාව පියන්නේ. සතුටු වෙවි ඉන්නවා ඒ තුල. ඒකට ඇලී වාසය කරනවා. ඒ ළමයා මැරෙනවා. එදකොට මොකද මේ රූපේ වෙනස් වුනේ නැද්ද? අනිත්‍ය වෙලා ගියා. ආන්න ඒක දුකයි කියලා අඬනවා. අඬන්නේ නැද්ද? අඬනවා හැට වෙන රූපේ. වෙනස් වෙලා ගියා. අඬනවා දුකයි. මිහිරි ශබ්ද අහන්න ලැබෙනවා. ඊළඟට අහන්න ලැබෙනවා සැපයි, මේ ශබ්ද සැපයි. මේ ශබ්ද අහන්න නොලැබී යනවා. එතකොට මොකද වෙන්නේ? දුකයි. ඒව නොලැබී යාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මිහිරි ප්‍රණීත දේවල් නැති වී යාම දුකයි කියලා ලෝකේ සම්මතයි. මහණෙනි ජීවිතය අවබෝධ කරපු අය සැපයි කිය ඕක නෙමෙයි කිව්වා. ජීවිතය අවබෝධ කර අය සැපයි කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි. පංච උපාදානස්කන්ධින් නිදහස් වීමයි. ජීවිතය අවබෝධ කරගන්නයි සැපයි කියන්නේ. පංච උපාදානස්කන්ධෙන් නිදහස් වීම. ඇහැට පේන රූපයෙන්, කනට ඇහෙන ශබ්දයෙන්, නාසයට දැනෙන ගඳ සුවඳෙන්, දිවට දැනෙන රසයෙන්, කයට දැනෙන ස්පර්ශයෙන් නිදහස් වීම තමයි ජීවිතය අවබෝධ කරගන්න අය සැපයි කියලා කිව්වේ. නමුත් මේ ලෝකේ ඉකෙනේ රහතන් වහන්සේලා සැපයි කියලා දැකපුදී සාමාන්‍ය ලෝකයාට ඒක මහා අద్భుත කතාවක්. සාමාන්‍ය ලෝකයාට ඒ කතාවට කැමති වෙන්නේ නැහැ. දැන් නිවන් අවබෝධ කරනවා කියන වචනේට සාමාන්‍ය ලෝකයා කැමති නැහැ. සසරින් ඈතර වෙනවා කියන වචනේට සාමාන්‍ය ලෝකයා කැමති නැහැ. ඒක සාමාන්‍ය ලෝකයාට ඒක විරෝධයක්, ඒක අර්බුදයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ, දැන් උන්වහන්සේ පෙන්වා දුන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය මොකද? අනිත්‍යයි. අනිත්‍ය දේ විනාශ වෙලා යනවා. එතකොට අනිත්‍ය දේ තුලනේ මෙයා සතුට හොය හොය හිටී, ඒ සතුට හොයදී නැති වෙලා ගියා. එතකොට මොකද හටගන්නේ? දුකයි. මේ දුක නිසාම තමාගේ වශයෙන් මේක පවත්වන්න බෑ. අනාත්මයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මා මේවා ගිහින් දිවි ලෝකවල කියද්දි දැන් උන්වහන්සේ මිනිසුන් විතර මේ ධර්ම දේශනා කළා නෙවෙයිනේ. උන්වහන්සේ වඩිනවා දිව්‍ය ලෝකවලට, බඹලොවට වඩිනවා. ඒ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ වැඩලා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා කියනවා මේ පංච උපාදානස්කන්ධය සතර මා ධාතුගෙන් හටගත්තු දේ, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු දේ මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙතන මමයේ මාගේ කියලා දෙයක් නැත කියලා කියන එකට බ්‍රහ්ම රාජ්‍ය කලන්ති දාලා වැටෙනවලු. කලන්ති දාලා වැටෙනලු. අහෝ අනිත්‍යයිලු. අපි නැසී යනවාලු, වෙනසිනවාලු. මම කියලා දෙයක් නැතිලු. ඒ කියන්නේ මිනිස්සුන්ට මේක දෙවියන් බඹුන් කාටත් මේක හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක හිතා ගන්න පුළුවන් බවට පත් කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. නැත්තම් කාටවත් එහෙම බැලූ බැලමුට තේරෙන එකක් නෙවෙයි. මේක හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මමයේ මාගේ ආත්මය කියලා එකක් මේකේ නැත. මේකේ තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දෙයක්. මේකේ පටිච්ච සමුප්පාදය කියලා එකක් තියෙන්නේ.
කර්මයෙන් තමයි මේක ඉස්සරහට යන්නේ. හේතු නිසා හටගන්නා දේවල් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දේවල් මේකේ තියෙන කියන කාරණේ මේ ලෝකේ දන්න එක නෙවෙයි. මේ ලෝකේ මොකක්වත් දන්නේ නැහැ මේ එකක්. අහන්න කැමතිත් නැහැ. අනේක බුදුරජාණන් වහන්සේ වදාලා යම් පරේ සුකිතා අහෝ මේ ලෝකේ අන්‍ය සත්වයා අනිත් උදවිය සැපයක්ය කියලා කිව්වාද තදරියා ආහූ දුක්කතෝ ආර්යන් වහන්සේලා කියන්නේ ඒක දුකක්ය කියලා. ඒක දුකක්ය කියලා. යම් පරේ දුක්කතෝ අහෝ ලෝකේ අනිත්‍යයි දුකක්ය කියලා කියනවාද ඒක ආර්යන් වහන්සේලා කියන්නේ සැපක්ය කියලා. ඒ ලෝකේ කතා කරන එකට විරුද්ධයි. දැන් ලෝකේ දැන් ඔන්න බලන්න අපි ගත්තොත් රාහතන් වහන්සේලා හුදෙකලාව වනාන්තරයකට වෙලා මේ මොනවා හරි දෙයක් වළඳලා වෙහි වාසය කරනවා. ඉතින් බලාගෙන ඉන්න පිටස්තර හිතන්නේ මොකද? අනේ අපොයි. හරි දුකසී වාසය කරන හැටි අර බලන්න. ඉන්න තැනන්නේ හරියට. අර බලන්න අන් කන්න හරියට කෑමක් නැහැ. පිණ්ඩපාතික ලැබිච්ච එක. අදින් හරියට වාස්ත්‍රයක් නැහැ. අර බලන්න මේ ගස්සට ඉන්නේ හිටි. අනේ අපොයි. ඒ මොකද? සාමාන්‍ය ලෝකයේ හිතන ඔන්න මාලිගාවක් වගේ ගියක් හදන. සබසී වාසය කරන කෙනෙක්. නමුත් ඒක ඇතුළේ යා මොන දුකක් විඳිනවද කියලා කවුරුවත් දන්නවද? කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේවදල පස්ස ධම්මං දුරාජානං සමූලිත අවිද්දසු මහණෙනි දකින්න අමාරු මේ ධර්මය දකින්න ඕනේ. මේ ධර්මයේ දකින්න අමාරුයි කියනවා. දැන් කවුද මේ ධර්මයේ දකින්න අමාරුයි කියලා කිව්වේ? බුදුරජාණන් වහන්සේගේ මුවින්මයි. මේ ධර්මයේ දකින්ද අමාරුයි. සම්මුල්ලෙත් අවිද්දසු ආරි සත්‍ය ගැන නොදන්නා පුද්ගලයාට මේ ගැන කිසිම වැටහීමක් නැහැ. මේම දෙයක් මේ ලෝකේ අනිත්‍ය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අහුවෙච්ච සත්වයා කියලා මේ සාමාන්‍ය ලෝකේ වැටහීමක් නැහැ. නිවිතානම් තමෝ හෝති. සම්පූර්ණයෙන්ම මේ මිනිස්යාව අන්ධකාරයෙන් අවිද්‍යාවෙන් දෙවියන්වයි මිනිස්සුන්වයි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. අන්ධකාරය අපස්සතන් අන්ධකාරය කරවලේ ඉන්න එක්කෙනෙකුට පේන්නේ නෑ වගේ අඳුරේ ඉන්න එක්කෙනෙකුට පේන්නේ නෑ වගේ මේ ජීවිතයේ ගැන මුකවත් නොදන්න දෙවියන්ට මිනිසුන්ට මේකේ වගත්තුගත් මුකුත් බැලූ බැල්මට කිසිවක් පේන්නේ නෑ. කිසිවක් පේන්නේ නෑ. පේන්නේම හොඳයි ලස්සනයි මිහිරි කියලාමයි පේන්නේ. පණ පිටින් ඉන්නේ මැරුණහමත් පේන්නේ ඒක. පණ පිටින් ආ විතරක් නෙමෙයි. මලමිණිය බල්ල වෙනකන් හරි ලස්සනයි මිනිය. ලස්සනට හිටියා කියනවා. හොඳට ආංශ විලා වගේ කියන අය නැද්ද එහෙම? බලන්න ඉතින්. එතකොට බලන්න ඒකෙත් මිනිස්සු හොයන්නේ සුන්දරත්වයක්මයි මලකුණිත්. ලස්සනයි කියනවා මලමිණිය. ජීවත් වෙන්නේ දෙොච්චර හැඩ නැහැ කියනවා. එතකොට මේ අපිට තියෙන අවිද්‍යාව සුළුපටු එකක්ද? සුළුපටු අවිද්‍යාව නෙමෙයි මේක. තමෝ කන්දේන ආවටං සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නැමැති අවිද්‍යාවෙන් වැහිලා මේ සත්වයා වාසය කරන්න. ඉතින් ජීවිතය කියන එක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් ඇර වෙන කිසිම දෙයකින් බලන්න නම් පිළිවෙලක් නැහැ. කිසිම දෙයකින් හොයන්නත් බෑ. පේන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් සත්පුරුෂයන්ට සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමිව ලෝකේ එළියක් දිහා බලන කෙනෙක් වගේ සත්පුරුෂයා මේ ධර්මයේ විවෘත කරගන්නවා. සත්පුරුෂයා ලෝකේ එළියක් දකිනවා වගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලෝකේ දිහා බලන ආකාරය විවෘත කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණින් ලෝකේ දිහා බලන ආකාරය විවෘත කරගන්නේ කවුද? සත්පුරුෂයා. සත්පුරුෂයාට මිසක් අසත්පුරුෂයාට මේක අල්ලන්න බෑ. සම්තිකේන විජානಂತಿ මගා ධම්මස්ස අකෝවිදෝ. මේ ධර්මය අවබෝධ කරන්න දක්ෂ නැති අය ළඟ තිබෙන මාර්ගය ළඟ තිබෙන ධර්මය දන්නේ නැහැ කියනවා. දැන් බලන්න හිතලා පින්වත්නි ඒකේ තේරුම.
සන්තිකේන ළඟ තියෙන දේ දන්නේ නැහැ කියනවා. ළඟ තියෙන දේ දන්නේ නැහැ. මොකද්ද ළඟ තියෙන්නේ? සිහිය. සිහිය තමන් ළඟ තියෙන්නේ. තමන් උපදව ගන්න දන්නේ නැහැ. වීරිය තමන් ළඟ තියෙන්නේ. උපදව ගන්න දන්නේ නැහැ. නුවණින් විමසීම තමන් ළඟ තියෙන්නේ. උපදව ගන්න දන්නේ නැහැ. ඉවසීම තමන් ළඟ තියෙන්නේ. උපදව ගන්න දන්නේ නැහැ. කරුණා මෛත්‍රිය තමන් ළඟ තියෙන්නේ. උපදව ගන්න දන්නේ නැහැ. දයානුකම්පාව තමන් ළඟ තියෙන්නේ. උපදව ගන්න දන්නේ නැහැ. සමාධිය තමන් ළඟ තියෙන්නේ. උපදව ගන්න දන්නේ නැහැ. ප්‍රඥාව තමන් ළඟ තියෙන්නේ. උපදව ගන්න දන්නේ නැහැ. තමන් ළඟ තියෙන දේ ගැන දන්නේ නැහැ කියනවා. එතකොට පින්වත්නි, නිවන කරා යන්න ඕන දේවල්, දුකෙන් නිදහස් වෙන්න ඕන දේවල් කොහෙද තියෙන්නේ? තමන් ළඟ. නමුත් තමන් ඒ බව දන්නේ නැහැ. ආනේකයි වෙලා තියෙන්නේ. තමන් ළඟයි මේවා තියෙන්නේ කියලා තමන් දන්නේ නැහැ. අනික හොයන්නත් බෑනේ. හොයන්නත් බෑ. බැලු බැලමට පේන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? භවරාග පරේතේහි. භවයටම ආසා කරලා ඒකෙන් මුලා වෙලා භවසෝතානුසාරිනු භවේ නම්ති සැඩපහරි යනවා. මාර දෙයානු පතින්ති. මාරයාගේ තොණ්ඩුවටමයි යා කරකිලා කරකිලා වැටෙන්නේ. නායන් ධම්මෝ සුසම්බුදු. මේක අවබෝධ කිරිල්ල නම් ලීසි එකක් නෙමෙයි කියනවා. කෝණු අඤ්ඤත්‍ර මරියේහි පදං සම්බුද්ධ මරහති. මේ නිවන් අවබෝධ කර ගැනීමල්ල ආර්යයන් වහන්සේලා වෙන කවුරුනම් කරයිද? වෙන කවුරුනම් කරයිද කියලා අහනවා. යම් පදං සම්ම දඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවා. ආශ්‍රව රහිතය කියනවා මේ නිවන කියන එකක් තේනවා කියලා අවබෝධ කරගෙන පිරිනමම් පාන්නේ. එතකොට බලන්න පින්වත්නි, අපිට අපේ ජීවිතවලට යම්කිසි අවබෝධයක්, යම්කිසි වටහා ගැනීමක්, යම්කිසි තේරුම් ගැනීමක් මහන්සි වෙලා හරි අපි ඇති කරගෙන ආයමත් ආයමත් උපදින මේ ගමනේ අපිට මේකෙන් මග ඇරලා සතර අපායට වැටෙන්නේ නැතුව බේරෙන්න අවස්ථාවක් ලබා ගත්තොත්, සතර අපායට නොවැටි මාදකින ලකූම අනතුරු තමයි අපිට තියෙන. මොකද්ද සතර අපාය ලකූම අනතුරු? බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වා, හිසගින ගත්ත කෙනෙක් ඒ ගින්දර නිවන්න මහන්සි ගන්නවට වඩා මහන්සියක් ආශාව නැති කරගන්න ගන්න ඕනේ කියලා. මේ හිසගින ගත්ති එගින නිවන්න ගන්න මහන්සිය වගේ මහන්සියක් ගන්න ඕනේ කිව්වා. ආශාව දුරු කරගන්න දෙවියන්ට බුදුරජාණන් සුරේ නැහැ. ඒකට කලබල වෙන්න එපා කිව්වා. මොකේද කලබල වෙන්න එපා කිව්වේ? ආශාව දුරු කරගන්න කලබල වෙන්න එපා කිව්වා. සක්කාය දිට්ඨියෙන් මිදහසෙන්ද කලබල වෙන්න කිව්වා. ඇයි ආශාව දුරු කරගන්න තියෙන්නේ අනාගාමී වෙනකොට? ඉස්සල්ල මොකද කරන්න තියෙන්නේ? සෝවාන් වීම. සෝවාන් වීම කරන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය දුරු වීමෙන්. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ මොකෙන්ද? ඇස අනිත්‍යයි කියලා අවබෝධ වීමෙන්. කන අනිත්‍යයි කියලා අවබෝධ වීමෙන්. නාසය අනිත්‍යයි කියලා අවබෝධ වීමෙන්. දිව අනිත්‍යයි කියලා අවබෝධ වීමෙන්. ශරීරය අනිත්‍යයි කියලා අවබෝධ වීමෙන්. මනස අනිත්‍යයි කියලා අවබෝධ වීමෙන්. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, සාමාන්‍ය ලෝකයාට කය නම් අනිත්‍යයි කියලා යම්කිසි වැටහීමක් තියෙනවා කිව්වා. කයට ලෙඩ හැදුනහම පස්සේ මිනිස්සු කියනවලු, අනේ මට නම් මේ ಜಾති ශරීරයක් මොනවාට නම් මට ලැබුණාද, මේ වගේ විදෝ විදෝ මම අහවල් දෙයකට නම් ඉන්නවාද කියලා මේ කය ගැන කලකිරීමක් ඇති වෙනවා මිනිස්යාට. හැබැයි මනස කියලා යමක් ඇද්ද, සිත කියා යමක් ඇද්ද, විඥාණය කියා යමක් ඇද්ද, ආදරයෙන් වැළඳගෙන ඉන්නවා මේක මම මගේ කියලා හිත ආදරයෙන් වැළඳගෙන ඉන්නවා. ශරීරයට පීඩාවලකට විතරක් අකමැතියි කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තමන්ට නිට්ටයයි කියලා යමක් ගන්න ඕනේ නම්, තමාගේ වසඟේ පවත්වන්න ඕනේ කියලා යමක් ගන්න ආස නම්, ඕනෙම නම් ශරීරය ගන්න කිව්වා.
ශරීරේ පේනවා කිව්වා අවුරුදු 10ක් 20ක් 15ක් 30ක් තියෙනවා අවුරුදු 50කට 70ක් තියෙන ශරීරයක් දකින්න ලැබෙනවා කිව්වා මනස විතර ගන්න ඉපැයි කිව්වා මම මේ මාගේ කියලා මොකද හේතුව මොහොතින් මොහොත මනස අනිත්‍ය වෙලා යනවා කිව්වා මනස මොහොතින් මොහොත අනිත්‍ය වෙලා යනවා කිව්වා අරමුණු ගන්නවායි කිව්වා වඳුරෙක් මේ අත්තල්ලන් ඉඳලා මේ අත්ත අතෑරලා ඊළඟ අත්ත අල්ලනවා ඒ අත්ත අතෑරලා ඊළඟ අත්ත අල්ලනවා ඒ අත්ත අතෑරලා ඊළඟ අත්ත අල්ලනවා අරමුණෙන් අරමුණ මේ හිත පයින්නවා කිව්වා මේ අරමුණෙන් අරමුණ අනිත්‍ය වෙනවා කිව්වා මේ අරමුණෙන් අරමුණ අනිත්‍ය භාවයට පත් වෙන හිත විතරක් ගන්න ඉපයි කිව්වා මම මේ මාගේ කියලා අන්නේම කල්පනා කරපු එක්කෙනෙකුට මේකෙන් ඈතර වෙන්න වාසනාව ලැබෙයි හැබැයි ඒක තියෙන්නේ වීරියයි සිහියයි නෝනයි මත එහෙම නැතුවනම් හම්බ වෙන්නේ නැහැ මේ නිසා පින්වත්නි අපි තේරුම් අරගෙන ඉන්න එක හරි හොඳයි අපි මේ අහුවෙලා ඉන්නවා ඇහැටයි රූපෙටයි ඊළඟට කනටයි ශබ්දෙටයි නාසයටයි ගඳ සුවඳටයි දිවටයි රසයටයි ශරීරයටයි ස්පර්ශයටයි හිතටයි සිතුවිලි වලටයි අහුවෙලා නැද්ද අහුවෙලා ඉන්නේ අහුවෙලා ඉන්නවා කියන එකේ තේරුම මේ වේගෙන් ගහගෙන යන සැඩපහරක් හිතන්න පොඩ්ඩ මේ වේගෙන් ගහගෙන යන සැඩපහරකට සත්වෙක් වැටුනොත් එයාට ආයේ තෝරලා බේරගන්න වෙලාවක් තියෙනවද ගහගෙන යනවනේ මේ වගේ සිහියෙන් තමයි ඒක පාලනය කරන්නේ මොකෙන්ද පාලනය කරන්නේ සිහියෙන් යා නෝනින් කල්පනා කරනවා පසුගිය දවස්වල මම අර මාතර වැඩසටහනකට යන්න ගියලා මට ඩීඩී කැහුවා මැච් එක කාලේ 27 මං හිතන්නේ මී අහගෙන හිටියා මම බැලු මේ මොකද්ද මේ මං අහන්නේ ඇයි ඒකේ කියනවා ලසිත මාලිංගගේ බෝලි වැදිලා අසවලාගේ හොම්බ රිවර්ට් මේ සින්දු හදලා දිනලා නැහැ මේ දිනලා නැහැ දිනලා නැහැ මේ දිනන් ඉස්සලා ඔක්කොම දැන් මාධ්‍ය වලින් මිනිස් දිනුම දුන්නා මාධ්‍ය විසින් මේ රට විනාශය කරගෙන ඉච්චි නැද්ද ඒ කාලේ තමයි මිනිස්සු වැඩිපුරම පිරිහුනේ එදගොනේ මිනිස්සුන් හිතේ තිබුණේ මොකද්ද දැන් මේක කොහොම හරි බලෙන් දිනා ගන්න දැන් බෝධි පූජාවන් තිබ්බා දැන් බලෙන් දිනව ගන්න මේ සාමය උදා කරන්න කියලාවත් මෙච්චර බෝධි පූජා මේ රටේ තිබ්බේ නැහැ මේ බලෙන් දිනව ගන්න කිව්වා මෙහෙමයි ගණේ සිංහ කොඩි පාරේ පළයන් කිව්වා මේක කෑ ගහගෙන දෙවනත් කරගෙන මිනිස්සු කලි නැද්ද කළා දැන් එතකොට අරේ නින්දා අපහාස කර කර සින්දු දානවා අපහාස කරනවා ක්‍රීඩාව කියන්නේ මම තරහ එකක් නෙමෙයි ක්‍රීඩාව කියන්නේ ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන එකක් මේක මේ රටක්ම නාඩගෙන නටන එකක්ද රටකම පිස්සු වැටෙන්න ඕන එකක්ද දැන් ඕස්ට්‍රේලියාවට ඕන මේ වර්ල්ඩ් කප් තුනම හම්බුණානේ තුන් පාරම හම්බුණානේ දැන් ඕස්ට්‍රේලියාවේ මිනිස්සු ඒ රටේ මිනිස්සුගේ කොඩිය ගහන රටේ නැටුවද පිස්සු වැටුණාද ඒ රටේ රජු රෝගියා දහ දැන් අපිට දෙකක් හම්බෙලා ඊළඟ එකත් අපි අරන් එනවා කියලා බලන්න ගියාද එහෙම මොකුත් උනාද අනේ වගක්වත් නෑ මේ මිනිස්සු අහනවා ඉට් ඉස් නයිස් කිව්වා ඉච්චරයි මිනිස්සුන් ඉච්චරයි මේ නුකානුබි මේ උයනවා මේ හොදි හැඳි ගන්න මේ දෝගන යන මේ බලනවා අහ මොකද උනේ සිහි කල්පනා මොකක්වත් නෑ සමහර කියනවා ඕ මම අදයි මේ මගේ S2 ලැබීමේ මගේ මේ S2 ලැබීමේ වාසනාවට මේ ලැබුණා ඔන්න සුද්ධන්ට යටත් වෙච්ච හැම රටකටම මේක වුණා. සුද්ධන්ට යටත් වෙච්ච හැම රටක මේ රටේ සාර ධර්ම නැති වෙලා ගියා. විනාශ වුණා. මම දැන් අර ඒඩි ගහගෙන ඉඳලා මං කල්පනා චී මේ මොකද්ද මං අහන්නේ? වහල දැන් මම. ඇයි අහන්න බෑනේ අපහාස නිකරන්නේ? ක්‍රීඩාවක ලක්ෂණ නැද්ද ඒක? ඔබ ඇහුවේ නැද්ද ඒවා? නින්ද අපහාස කරණේවා. රේඩියෝ වල ගියා සින්දු. ඇහුවේ නැද්ද ඔබ? ඒ වහාතක තරඟෙට මිනිස්සු hina වුණා තරඟෙට hina වුණා මේ දිනලත් නැහැ තරඟෙට hina වුණා දින්නනම් ඉවරයි අර ඕස්ට්‍රේලියානු කාර්යයන්ගේ ඉතුරු ටිකත් හැම ගහනවා දින්නනම් පෙරදිච්ච නිසා වගක් නැතුව නෑ අපි 55 කින්නේ පෙරදුනේ ඉච්චර ගණන් නෙමෙයි ඉතින් ක්‍රීඩාවකට මගේ අමනාපයක් නැහැ මිනිස්සු නීච වීම නම් හොද නැහැ මාධ්‍යත් නීච වීම හොද නැහැ ඒකටම ගැලපෙන්න දේශපාලනයත් නීච වීම හොද නැහැ මේ රට ජීවත් වෙන්නේ ක්‍රිකට් වලින් කියලා හිතන් ඉන්නේ
ඒතර මේරට අදාළ මේරටේ සංස්කෘතියක් නැහැ. ක්‍රීඩාවක ස්වභාවය තමයි හැමතිස්සෙම අවිනිශ්චිතයි නේ. අවසාන මොහොත දක්වාම ඕන පැත්තකට පෙරලෙන්න දිනම පරාජය බාර ගන්න මධ්‍යස්ථ හිතක් මිනිස්සුන්ට තියෙන බෞද්ධ රටක් නෙමේක. ඒ බෞද්ධ ගති ලක්ෂණ ඔක්කොම නැති වුණේ නැද්ද? ඊට පස්සේ හිත ඇතුලේ කොහොමද තිබුණේ? අර විරුද්ධ පාක්ෂිකයන් ගැන පෙරදියම් මෙම් පෙරදියම්. එහෙම නෙමෙයි මිනිස්සු හිතේ තිබුණේ. දිනම වරෙන් අපිට වරෙන් වරෙන් සිය උපදින්න. ඒ කාලේ මම මොන හරි කරනම් මට මිනිස්සු බයිනවා. සිය උපදින්නේ නැහනේ. සිය විකෘති වෙච්ච වෙලාවක්. දැන් සිය උපදින්. දැන් මං කිව්වහම ඇත්තනේ නම් කියනවා. ඕන් සිය උපදින්නේ එතකොටයි. ඒ වෙලාවට සිය උපදින්නේ ඇත්තනේ නම් කියනවා. අපි අවුරුදු 10ක් මේ රටේ උත්සාහ කළොත් මේ රට මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට මේ નિસරු මාධ්‍යයට පුළුවන් සතියෙන් විනාශ කරන්න. සතියෙන් විනාශ කරන්න පුළුවන් ඒක. හොඳට ඔප්පුඩා මේ මාධ්‍ය විසින් මේ මිනිසුන්ව මැච් එකකට නටවපු හැටි. හොඳට ඔප්පුණා. ඉතින් මේ නිසා පින්වත්නි මේ විපතෙන් ගැලවෙන්න ඔය එක එක එක්කෙනාට තමන්ව නටවන්න දෙන්න එපා. තමන්ට මේකෙන් ඈතර වෙන්න ඕනේ නම් රූපයට ඕන හැටියට ඇහ නටවන්න යන්න එපා. ශබ්දයට ඕන හැටියට කන නටවන්න යන්න එපා. ගඳ සුවඳට ඕන හැටියට නාසය නටවන්න යන්න එපා. රසයට ඕන හැටියට දිව නටවන්න යන්නත් එපා. ස්පර්ශයට ඕන හැටියට ශරීරය නටවන්න යන්නත් එපා. දක්ෂ රියදුරේ වාහනයක් හසුරුවනවා වගේ මේක ලස්සනට හසුරුවන්න සිහියෙන්. කුසල් අකුසල් අඳුනාගෙන අකුසල් බැහැර කරන්න සිහියෙන්. කුසල් උපදව ගන්න නෝනෙන් විමසන්න. මේ ජීවිතේ මම අවබෝධ කරන කෙනෙක් වෙනවා කියලා බුද්ධිමතුන්ගේ ලෝකෙට ඇතුළු වෙන්න. හිස් මිනිස්සුන්ගේ ලෝකේ දැන් මං කිව්වේ මාස ගාණක් කතා කර කර කතා කර කර මහා ඉහලින් ගගහ ගගහ ගියා බෝලිකට පිට්ටකින්. ලැබෝදියක් තියෙනවද? කිසි දෙයක් නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වන මොකක් වගේද? කේල් ගහක පතුරු ගැලෙවුවා වගේ. නැද්ද එහෙම එකක්? කේල් ගහක පතුරු ගැලෙවුවා වගේ කිසි දෙයක් නැහැ. හරයක් නැහැ. මේ නිසා මේ ජීවිතේ පාඩමක් ඇතුළේ මේවා ඉගෙන ගන්න. ඉගෙනගෙන අවබෝධ කළා මේ නිස්සාර වූ ලෝකෙන් අත් මිදිලා බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා ගමන් කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරන්න වාසනාව ලැබීවා. සාදු සාදු සාදු.